Welcome students. Today we are going to learn about business environment. ඉතින් අද අපි ඉගෙන ගන්න යන්නේ ව්‍යාපාරික පරිසරය පිළිබඳ පාඩමක්. First of all, we should have a clear understanding on what a business environment is. You all know that in early stages, human beings lived individually. But today, organizations and individuals doesn't operate in isolation. So it has become a part of the environment with which it's interact. And also that environment consists of range of factors which have directly or indirectly influence on the business. So it can be described as business environment. So this environment can be identified as internal and external, and also it includes such factors as strength, weaknesses, opportunities and threats. ඉතින් ඔයාලා දන්නව ඇති පුතේ business environment එකක් කියන්නේ මොකක්ද කියන එක. Business environment එකක් එහෙම නැත්නම් ව්‍යාපාරික පරිසරයක් කියන්නේ මොකක්ද කියන එක බැලුවොත් එහෙම ඔයාලා දන්නවා. දැන් direct production එක යටතේ නම් මිනිස්සු තමාට අවශ්‍ය බඩු භාණ්ඩ තමා විසින්ම නිපදව ගත්තා. ඒ වුණාට කෙමෙන් කෙමෙන් ව්‍යාපාර ලෝකයේ දියුණු වෙනවත් එක්කම මොකද උනේ මේ business කියන business එහෙම නැත්නම් ව්‍යාපාරය කියන ඒ යුනිට් එක ගොඩක් දේවල් එක්ක ගොඩක් සාධක එක්ක ගොඩක් ෆැක්ටර්ස් එක්ක එකතු වුණා. මේ එකතු වෙලා තමයි ප්‍රොඩක්ෂන් ප්‍රොසෙස් එක එහෙම නැත්නම් නිෂ්පාදන ක්‍රියාවලිය සිදු කරන්නේ. ඉතින් මේ සාධක අර බිස්නස් එකක තියෙන ඔබ්ජෙක්ටිව් එක අපිට අචීව් කරන්න ඩිරෙක්ට්ලි වගේම ඉන්ඩිරෙක්ට්ලිත් බලපානවා. ඉතින් මේ බලපාන සාධක තියෙන්නේ මේ ව්‍යාපාර පරිසරයේ. ඉතින් ව්‍යාපාර පරිසරයක් ගත්තහම අපිට පේනවා ඒ ව්‍යාපාර පරිසරය තුළ ස්ට්‍රෙන්ත්ස්, වීක්නෙසස්, ඔපචුනිටීස්, ත්‍රෙට්ස් කියලා දේවල් තියෙනවා. අපි මේ දේවල් මේ සාධක මේ දේවල් අපි හරියට හඳුනා ගත්තොත් අපේ බිස්නස් එක අපිට නිකම්ම ගොඩදා ගන්න පුළුවන්. ඒක නිසා තමයි අද ඔයගොල්ලන් මේ බිස්නස් ස්ටඩීස් පාඩමෙන් මේ බිස්නස් එන්වායර්මන්ට් එක පිළිබඳව ස්ටඩි කරන්නේ. සෝ බයි ස්ටඩියින් අබවුට් these factors in the business environment, we'll be able to achieve the objectives in a business and also we can grow our business well. So by identifying the strengths of the businesses, we can get all the advantages and we can grow our business well. Apita business ekak thiyena business ව්‍යාපාරික පරිසරයේ තියෙන ශක්තියින් අපි හරියට හඳුනා ගත්තොත් අපිට ඒ දේවල් යොදාගෙන අපේ බිස්නස් එක තව තවත් දියුණු කරගන්න පුළුවන්. ඒ වගේම බිස්නස් එකක තියෙන දුර්වලතා එහෙම නැත්නම් වීක්නෙසස් අපි අයිඩෙන්ටිෆයි කරගත්තොත් අපිට ඒව අයින් කරන්න පුළුවන්. මොකද ඒ දේවල් තියෙන්නේ අපේ බිස්නස් එකේ අභ්‍යන්තර පරිසරයේ. So these strengths and weaknesses are there in the internal environment. So by identifying the strengths and weaknesses correctly, we will be able to grow our business well. Okay, and if we consider about the opportunities and threats, these are found in the external environment. Api opportunities saha threats gana katha karoth puthe e dewal thiyenne business eka abhyantara පරිසරයේ නෙමෙයි ඒව තියෙන්නේ පිටතින්. ඉතින් ඒ දේවල් අපි හරියටම හඳුනා ගත්තොත් මේ ඔපචුනිටීස් අපි හරියට හඳුනාගෙන ඒ වලින් වාසි ගත්තොත් එහෙම ඒ වලින් බෙනිෆිට්ස් ගත්තොත් එහෙම අපිට අපේ බිස්නස් එක තව තවත් දියුණු කරගන්න පුළුවන් නේද? ඒ වගේම ත්‍රෙට්ස් ගැන අපි හරි අවධානයෙන් හිටියොත් ලෝකලි ඒ කියන්නේ ජාත්‍යන්තර වශයෙන් සහ රට තුලින් වෙන්න පුළුවන් ත්‍රෙට්ස් අපි හරියට හඳුනා ගත්තොත් අපිට හරියට ඒ දේවල් වලට මුහුණ දීලා අපේ බිස්නස් එක ආරක්ෂා කරගන්න පුළුවන්. ඉතින් මේ දේවල් නිසා තමයි අපි බිස්නස් එන්වයරන්මන්ට් එක ගැන හොඳ අධ්‍යයනයක් කරන්න ඕනේ. ඕකේ. Moving into business environment, there are two parts in this business environment. You all can see internal environment and the external environment. So basically the business environment can be divided into these two parts.
business environment එක අපිට කොටස් දෙකකට බෙදා ගන්න පුළුවන් internal සහ external කියලා. internal environment එකේ අපිට බලා ගන්න පුළුවන් board of directors, managers, owners, employees, organizational structure, culture and resources. ඉතින් මේ factors හතර ඔයාලට පේන්න බලා ගන්න පුළුවන් business එකක් ඇතුළෙම. මේ internal environment කියන්නේ business එකක් ඇතුළේ තියෙන environment එක. ඉතින් මේ ඔක්කොම factors අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ business එකක් ඇතුළේදී. Okay, talking about the external environment again, this external environment is being divided into two parts. Y'all can see the closed or task environment and macro environment. Iten external environment ekak kotas dehekata apita beda ganna puluwa. Closed kiyala api handunwana, ehema naththam task kiyala api handunwanawa. E wageyama macro environment kiyala kotas dehekata api me external environment එක අපිට බෙදා ගන්න පුළුවන්. Talking about the closed environment factors, you all can see competitors. Competitors කියන්නේ පුතේ competitors කියන්නේ තරඟකාරයෝ, කියන්නේ ඕගොල්ලන්ගේ business එකම කරන තවත් අය ඉන්නවා. මේ අයට අපි කියනවා competitorsලා කියලා. Suppliers කියන්නේ බඩු භාණ්ඩ supply කරන කට්ටිය, ඕගොල්ලන්ගේ production process එකට අවශ්‍ය වෙන raw materials supply කරන කට්ටියට අපි suppliersලා කියනවා. Producers of substitute products. That means අර මං ඉස්සලා කිව්වා වගේම producers of substitute products කියන්නේ ඕගලන්ගේ ප්‍රොඩක්ට් එකම මාකට් එකට ගියාම තව තව brands වලින් එනවා, තව තව අය නිෂ්පාදනය කරනවා. ඉතින් ඒගලනුත් මේ environment එකට අයිති වෙනවා. Potential investors, ඕගලන්ගේ business එකට invest කරන්න හිතාගෙන ඉන්න අය, එහෙම නැත්නම් අනාගතයේදී invest කරන්න ඉන්න අයට අපි කියනවා potential investors ද කියලා. ඒ විතරක් නෙමෙයි consumers ලා වැටෙන්නේ මෙන්න මේ කැටගරි එකට. හරි, ඊට පස්සේ අපි කතා කරන්න යන්නේ මැක්‍රෝ එන්වයරන්මන්ට් එක ගැන. මේ මැක්‍රෝ එන්වයරන්මන්ට් එකේ තියෙන ෆැක්ටර්ස් අපිට කිසිම දෙයක් නිසා, කිසිම හේතුවක් මත අපිට කන්ට්‍රෝල් කරන්න බැහැ, අපිට පාලනය කරන්න බැරි තැනක තමයි මේ මැක්‍රෝ එන්වයරන්මන්ට් එකේ ෆැක්ටර්ස් තියෙන්නේ. පොලිටිකල් එන්වයරන්මන්ට්, ඉකනොමික් එන්වයරන්මන්ට්, සෝෂල් ඇන්ඩ් කල්චරල් එන්වයරන්මන්ට්, technological environment, natural environment, demographic environment කියන මේ හැම ෆැක්ටර් එකක්ම තියෙන macro environment එකේ. So these factors are uncontrollable. We don't have ability to control these factors which are there in the macro environment. Okay, so moving into the next one, y'all can see I have shown them in a clear diagram. So as you all can see putte, these are the internal factors. You all can see internal factors are the ones which are there, ones which the factors which you can see within the business premises. So the owners, managers, organizational structure, resources, organizational culture, employees, all these belongs to the internal environment. And the task, or we call it closed environment, within this, these are the factors which are there, that is the substitute producers, customers, suppliers, competitors, potential investors, and these are the factors which belong to the task environment. And task environment is also a part of external environment. ඉතින් task environment එකේ අර මං කලින් කිව්ව හැම සාධකයක්ම තියෙනවා. මේ හැම සාධකයක්ම අයිති වෙන්නේ සහ task environment එක අයිති වෙන්නේ external environment කියන කොටසට. අපි ඊට පස්සේ කතා කරපු දෙය macro environment එක ගැන. මං අර කලින් කිව්වා වගේ macro environmental factors ඔයාලට තියෙන business එකේ එළියෙන්. business එකට කොහෙත්ම කොහොමත්ම කන්ට්‍රෝල් කරන්න බැරි ෆැක්ටර්ස් තමයි මේ මැක්‍රෝ එන්වයරන්මන්ටල් ෆැක්ටර්ස් කියලා කියන්නේ. ඕකේ, we'll be talking about each of them in detail now. Internal environment. In the internal environment puta, y'all can see owners are the
owners can be shareholders or maybe a small shop owner or maybe partners. So owners means the ones who own the business. Owners like yana aithikaryo ekula shareholders la wennat pulam podi podi kadeka aithikaryek wenna pulam mudalali kenek wenna pulam ehem naththam partners la wenna pulam iti me kiyana kotas aithi wenne me owners data ඉතින් owners ලාගේ ඔයාලා දන්නවා මම ඉස්සලත් කිව්වා මේ internal environmental factors යටතේ ඉන්නේ strengths and weaknesses කියන කොටස් දෙක. ඉතින් owners ලා අපි consider කරනකොට we always have to consider the strengths and the weaknesses. හරිද? ඉතින් මේ කොටස් දෙක තමයි මේ factors දෙක තමයි අපිට internal environment එකේ අපි consider කරන්න ඕනේ. Okay, when talking about the owners, when there are more owners and when there are well experienced and knowledgeable owners, it becomes strengths. Shaktin kiyanne internal environment ekak abhyantara parisareka apita shaktin widiyata handuna ganna puluwan me aithikaryan yatate godak aithikaryan indimat me aithikaryan godak danumathi e wagema godak loku experience honda experience ekak තියෙන සහ ෆයිනෑන්ෂලි ශක්තිමත් අය නම් ගොඩක් අපිට වාසියක් තියෙනවා ගොඩක් අපිට අපේ බිස්නස් එකට ගොඩක් ශක්තියක් වෙනවා ඒ වගේම දුර්වලතා තියෙනවා නේද වීක්නසස් උත් තියෙනවා මේ ඉන්ටර්නල් එන්වයරන්මන්ට් එකේ පොඩි නම්බර් එකක් ඉන්නකොට ඕනර්ස්ලා පොඩි ප්‍රමාණයක් ඉන්නකොට සමහර වෙලාවට අපිට ඒක වීක්නස් එකක් විදිහට කන්සිඩර් කරන්න පුළුවන්. ඔයාලා හිතන් ඉන්නවා නම් දැන් ලොකු කම්පැනි එකක් දාන මේ වගේ ලොකු කම්පැනිස් වලට අපිට ෂෙයාර් හෝල්ඩර්ස්ලා ගොඩ දෙනෙක් ඕනේ. කීප දෙනෙක්ම ඕනේ වෙන අවස්ථා තියෙනවා අපේ කම්පැනි එකට මුදල් රැස් කරන්න නේද? එතකොට සමහර විට ෂුවර් එකක් නැති නිසා මේ ඉන්වෙස්ටර්ස්ලා හරි ෂෙයාර් හෝල්ඩර්ස්ලා හරි අපේ කම්පනීස් වලට ඉන්වෙස්ට් කරන්න නැතිකොට අපිට ඒක පාඩුවක් වෙනවා. එතකොට මේ නම්බර් එක සමහර අවස්ථාවලදී අපිට වීක්නස් එකක් විදියට සලකන්න පුළුවන්. ඒ වගේම අයිතිකාරයාට සල්ලි නැත්නම් එහෙම නැත්නම් ෆයිනෑන්ෂලි ඒගොල්ලන් ස්ටේබල් නැත්නම් ඒකත් අපිට දුර්වලතාවයක් විදියට සලකන්න පුළුවන්. එහෙම නැත්නම් වීක්නස් එකක් විදියට කන්සිඩර් කරන්න පුළුවන්. lack of knowledge and experience. lack of knowledge and experience කියන්නේ ඕනර්ස්ලාට අවශ්‍ය දැනුම සහ experience එකක් නොමැති කමින් අපේ business එක හොඳ stable තැනකට අපිට ගේන්න බැරි වෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම මේ owners කියන අය කීප දෙනෙක් මේ ඉන්නා වගේම knowledgeable experienced අය නම් අපේ business එකට ගොඩක් ශක්තියක් වෙනවා. අපි දැන් consider කරොත් පුතේ board of directors ලා ගැන. board of directors ලා කියන්නේ කම්පැනි එකක් මැනේජ් කරන්න අපි appoint කරන අයිතිකාරයන් විසින් හෝ shareholders ලා විසින් හෝ appoint කරන board එකකට අපි කියනවා board of directors ලා කියලා. එතකොට මේ board of directors ලා අනිවාර්යයෙන්ම appoint කරගන්නේ business එක manage කරන්න. business එකේ හැම decision එකක්ම ගන්න. එතකොට අනිවාර්යයෙන්ම ඒක අපිට ගොඩක් ශක්තිමත් වෙන අපේ බිස්නස් එකට ගොඩක් ශක්තිමත් වෙන්න නම් අනිවාර්යෙන්ම skillful managersලා අපි recruit කරන්න ඕනේ. recruit කියන්නේ අපේ බිස්නස් එකට හරි කම්පැනි එකට හරි අපි join කරගන්න ඕනේ හොඳ දැනුම ඇති වගේම හොඳ train වුණ හොඳ experience එකක් තියෙන නිවැරදි decisions හැම වෙලාවෙම ගන්න පුළුවන් මැනේජර්ස්ලා තමයි අපි බෝඩ් ඔෆ් ඩිරෙක්ටර්ස්ලට අපොයින්ට් කරන්නේ. හරිද? ඒ වගේම අපි වීක්නසස් ගැන කතා කරොත් අන්ට්‍රේන්ඩ් ඇන්ඩ් ඉනෙෆිෂියන්ට් මැනේජර්ස්. එහෙමත් නැත්නම් මැනේජර්ස් who takes incorrect decisions they are considered to be weaknesses to the business. ඕකේ. අපේ බෝඩ් එකේ බෝඩ් ඔෆ් ඩිරෙක්ටර්ස්ලාගේ ඉන්නවනම් මැනේජර්ස්ලා හරිම ඉනෙෆිෂියන්ට් ඒ වගේම not trained train වෙලා නැති කට්ටිය එහෙම නැත්නම් හරියට decision එකක් ගන්න බැරි කට්ටිය ඉන්නවා නම් ඒක අපේ business එකටම දුර්වලතාවයක් වෙනවා weakness එකක් වෙනවා then employees so employees are the ones who are working in an organization so if we consider about the strengths they should be very much efficient
and well-trained and clever motivated employees. So හැම වෙලාවෙම අපි ශක්තියෙන් ගැන බැලුවොත් එහෙම හැම වෙලාවෙම positive way අපි consider කරන්න ඕනේ. ඉතින් employees ලව ගත්තත් අපි බලන්න ඕනේ ඒගොල්ලන් ගොඩක් efficientද, හොඳට train වෙලාද, ඒ වගේම හොඳ හරි clever motivated set එකක්ද කියන එක අපි හැම වෙලාවෙම බලන්න ඕනේ. ඊළඟට පුතේ අපි කතා කරන්න යන්නේ මේ employees ලගෙන් අපේ business එකට ඇති වෙන්න පුළුවන් දුර්වලතා. මේ weaknesses නිසා අපිට ඇති වෙන්න පුළුවන් දේවල් අපි බලමු. මොනවාද ඉස්සලම් weaknesses කියලා අපි බලමු. Uneducated and untrained employees. ඉතින් පළවෙනියටම අපි කියන්න ඕනේ දැන් business එකකට හරි company එකකට හරි join වෙනකොට uneducated කට්ටියව ගන්න නැහැ. අනිවාර්යෙන් qualifications check කරනවා නේද? ඉතින් weaknesses වලට ඇති වෙන්නේ අපි හරියට recruit process එකේදී recruit කරනකොට අපි ඒ qualifications බලන්නේ නැතුව uneducated driver recruit කරොත් අපේ business එකට ඒක weakness එකක් වෙනවා. ඒ වගේම inefficient employees ලව. දැන් අපි recruit කරහම පස්සේ ඒ කියන්නේ employees ලා හරි මේ inefficient නම් demotivated කට්ටිය නම් අනිවාර්යයෙන්ම ඒවා අපේ business එකට හානියක් වෙනවා. Organizational culture කියන්නේ ඔයාලා දන්නවා අපි හැමෝටම culture එකක් තියෙනවා, සංස්කෘතියක් තියෙනවා. ඉතින් ඒ වගේම companies වලට organizations වලට culture එකක් තියෙනවා. මේ culture එක කියන්නේ පුතේ what we transfer අපි මේ කල්චර් එකක් විදිහට අනිත් අයට අපේ බිස්නස් එකේ ඇතුලේ වැඩ කරන කට්ටියට සහ කස්ටමර්ස්ලාට අපි දෙන බිලීෆ්ස්, වැලියුස්, ඇටිටියුඩ්ස්, හැබිට්ස්, නෝම්ස්, පැටර්න්ස් වගේ දේවල් තමයි අපි මේ කල්චර් එකෙන් නෙක්ස්ට් ජෙනරේෂන් එකට වගේම අනිත් අයට අපි පාස් කරන දේ. ඉතින් කල්චර් එකක් විදිහට අපිට කියන්න පුළුවන් we can define it as transfer of beliefs, values, attitudes, norms, habits, patterns to the next generation and they are sharing among the next generation and they are among the individuals of the business. Fine. So that is known as organizational culture. Thing අපි දැන් ඔර්ගනයිසේෂනල් ස්ට්‍රක්චර් ගැන කතා කරොත් ඔයාලා දන්නවා ඔර්ගනයිසේෂනල් ස්ට්‍රක්චර් එකක් කියන්නේ අපි වැඩ බෙදෙන විදිහ සහ රිසෝර්සස් ඇලෝකේට් කරලා තියෙන විදිහ අපි පෙන්නන විදිහ තමයි අපි මේ ඔර්ගනයිසේෂනල් ස්ට්‍රක්චර් එකක් කියලා කියන්නේ. ඒක සමහර වෙලාවට අපි ඩයග්‍රම්ස් යූස් කරලා පෙන්නනවා. ඒ වගේම එක එක කෙනාට එක එක පොසිෂන්ස් ලබා දී තිනවා. CEO ඉඳන් පහළ මට්ටමේ සිටින සේවකයන් එහෙම නැත්නම් එම්ප්ලොයිස්ලා දක්වා ඔර්ගනයිසේෂන් එකක ස්ට්‍රක්චර් එකක් තියෙනවා. ඉතින් මේ හැම දෙයක්ම අපේ ඉන්ටර්නල් එන්වයරන්මන්ට් එක. ඒට අයිති වෙන සාධක. ඇයි මේවා අයිති වෙන ඉන්ටර්නල් එන්වයරන්මන්ට් එක? මොකද අපිට බිස්නස් එකක් ඇතුළත මේ සියලු දෙයක්ම බලා ගන්න පුළුවන්. ඒ වගේම ඔර්ගනයිසේෂනල් රිසෝර්සස් තියෙනවා. රිසෝර්සස් කියන්නේ අපේ ප්‍රොඩක්ෂන් ප්‍රොසෙස් එකට අපි යොදා ගන්න ඉන්පුට්ස්. Neither. Any input which we use to produce goods and services can be explained as resources. I think Eva financial resources venapulang, human resources venapulang, time, information, technological resources venapulame, own their venapula, raw materials venapulame, hammer their might when organization and resources. They have the quality resources the anamana up a final product aniwarima hunda deval venama. ඉතින් මේ දේවල් අපි හැමතිස්සෙම ඔළුවේ තියාගන්න ඕනේ. අපි කොහොමද මේ අපි දැන් ඉන්ටර්නල් එන්වයරන්මන්ට් එකේ ෆැක්ටර්ස් 6ක් ගැන කතා කරා. මේ ෆැක්ටර්ස් 6ෙන් අපි හරියට කොහොමද මේ දේවල් ඐඩෙන්ටිෆයි කරගෙන අපේ බිස්නස් එකට අදාළව මේ ෆැක්ටර්ස් කොහොමද අදාළ කරගෙන දියුණු කරගන්නේ කියන එක අපි බලන්න ඕනේ. හරි, අපි දැන් බලමු පුතේ ඊළඟ එක අපි කතා කරා දැන් task environment එකේ factors කිහිපයක් ගැන. task environment එකට එනකොට ඔයාලා දන්නවා task environment එකේ direct බලපෑමක් අපේ business එකට තියෙනවා. direct බලපෑමක්. අපි දැන් බලමු task environment එකේ වැදගත්ම factor එක
கன்சியூமர்ஸ்லாம். ஸோ எம் நான் அப்படிங்கன்னா கஸ்டமர்ஸ்லாம் கேளா. ஸோ கஸ்டமர்ஸ் ஆர் மோர் அவேர் அபவுட் த ப்ரொடக்ட்ஸ் தட் ஆர் அவைலபிள். ப்ரைசஸ் சேனல்ஸ் ஆஃப் கம்ப்ளைண்ட்ஸ் அண்ட் ப்ரொடக்ட் பர்ஃபார்மன்ஸ் மே ஹேமந்தேனமா மே கன்சியூமர்ஸ்லாம் ஹொந்த அவதானியக்கிங் என்ன. ඉතින් ඔයාලා දන්නවා ඉස්සර කාලේ වගේ නෙමෙයි දැන් නම් කස්ටමර්ස්ලා ගොඩක්ම වෙලා තියෙන අර කම්ප්ලේන් කරන channels ගැන එහෙම ගොඩක්ම අවධානයෙන් ඉන්නවා. ඒ වගේම ඒගොල්ලන්ට හොර බොරු කරන්න බෑ දැන් ඉන්න කස්ටමර්ස්ලාට. මොකද ඒගොල්ලන් දැන් social media හරහා සහ වෙනත් දේවල් වලින් හොඳ දැනුමක් ලබාගෙන ඉන්නවා. ඉතින් මෙයාලා අර ඔයාලා දැකලා ඇති Facebook page එකක් තියෙනවා consumer rights වලට වෙන ඉතින් මේ දේවල් වලට ඒගොල්ලන් මොනා හරිම අන්ෆෙයර් දෙයක් වුණොත් එහෙම ටග් ගාලා ෆොටෝ එකක් අරගෙන ඒ Facebook page එකට අප්ලෝඩ් කළාම අහවල් තැන මෙහෙම දෙයක් වුණා කියලා සඳහන් කරනවා. ඉතින් මේ දේවල් කරන්නේ මේගොල්ලන් මේ කන්සියුමර්ස්ලා කරන්නේ හොඳ අවධානයෙන් ඉන්න නිසා. ಸೋ ಮೇ ಅಪಿ ಟಾಸ್ಕ್ ಎನ್ವೈರನ್ಮೆಂಟ್ ಗೆನ ಕಥಾ ಕರ್ನಕೊಟ ಪುತ್ತೆ ಓಯಾಲ ದಾನ್ನ ಮೇಕ ಐತಿ ವೆನ್ನೆ ಎಕ್ಸ್ಟರ್ನಲ್ ಎನ್ವೈರನ್ಮೆಂಟ್ ಏಕಟ ಕಿಯಲ ಏಕಿಯಾನೆ ಬಾಹಿರ ಪರಿಸರಯಕ್ ವಿಧಿಹೆಟ ಪರಿಸರಯೇ ತಿಯನ ಸಾಧಕ ವಿಧಿಹೆಟ ತಮೈ ಅಪಿ ಸಲಕನ್ನೆ. ಏತಕಡ ಬಾಹಿರ ಪರಿಸರಯೇ ತಿಯನ ಸಾಧಕ ವಲ್ಟ ಅನಿವಾರ್ಯಂ ವೆನ್ನೆ ಆಪರ್ಚುನಿಟೀಸ್ ಅಂಡ್ ಥ್ರೆಟ್ಸ್. ಟಾಸ್ಕ್ ಎನ್ವೈರನ್ಮೆಂಟ್ ಬಿಲಾಂಗ್ಸ್ ಟು ದಿ ಎಕ್ಸ್ಟರ್ನಲ್ ಎನ್ವೈರನ್ಮೆಂಟ್. ಸೋ ಇನ್ ದಿ ಎಕ್ಸ್ಟರ್ನಲ್ ಎನ್ವೈರನ್ಮೆಂಟ್ ವಾಟ್ ವಿ ಕ್ಯಾನ್ ಸೀ ಈಸ್ ದಿ ಆಪರ್ಚುನಿಟೀಸ್ ಅಂಡ್ ಥ್ರೆಟ್ಸ್. ಇತಿ ಆಪರ್ಚುನಿಟೀಸ್ ಗೆನ ಕಥಾ ಕರೋದ್ ಪುತ್ತೇ ಮೇಕೆದಿ ಅಪಿ ಕಥಾ ಕರಾನೆ ಸ್ಟ್ರೆಂತ್ಸ್ ಆ್ಯಂಡ್ ವೀಕ್ನೆಸಸ್ ಗೆನ ನೆಮ್ಮೆಯ್ ಎಕ್ಸ್ಟರ್ನಲ್ ಎನ್ವೈರನ್ಮೆಂಟ್ ಎಕಟ ಅನಿವಾರ್ಯಮ್ಮೆ ಎನ್ನಕೊಟ ಅಪಿ ಕಥಾ ಕರಾನೆ ಆಪರ್ಚುನಿಟೀಸ್ ಆ್ಯಂಡ್ ಥ್ರೆಟ್ಸ್ ಕೇನಕ ಏಕ ಅನಿವಾರ್ಯಮ್ ಮೂಗುಲಂ ಮತಕ ತಿಯಾಗಾನೋನೆ. ಇತಿ ಆಪರ್ಚುನಿಟೀಸ್ ಗೆನ ಕಥಾ ಕರನಕೊಟ ಕನ್ಸ್ಯೂಮರ್ಸ್ ಲಗೆ ಇನ್ಕಮ್ ಲೆವೆಲ್ ಲೈಕ್ ವೆಡಿ ವೆನೇಕ ಇವಾಗೇಮ ಅಪೇ ಪ್ರಾಡಕ್ಟ್ ಎಕಟ ಇನ್ನ ಕನ್ಸ್ಯೂಮರ್ಸ್ ಲ ಪ್ರಮಾಣೆ ವೆಡಿ ವೆನೇಕ ಸಹ ನಾಲೆಜಬಲ್ ಕನ್ಸ್ಯೂಮರ್ಸ್ ಲ ಇನ್ನೆಕ ಅಪಿ ಸಲಕನ ಆಪರ್ಚುನಿಟೀಸ್ ವಿಧಿಯಟ. ಸೊ ವಿ ಕನ್ಸಿಡರ್ ದ್ಯಾಟ್ ಇನ್ಕ್ರೀಸಿಂಗ್ ಇನ್ ದಿ ಇನ್ಕಮ್ ಲೆವೆಲ್ ಆಫ್ ದ ಕನ್ಸ್ಯೂಮರ್ಸ್ ಆ್ಯಂಡ್ ದಿ ಇನ್ಕ್ರೀಸಿಂಗ್ ಆಫ್ ದಿ ನಂಬರ್ ಆಫ್ ಕನ್ಸ್ಯೂಮರ್ಸ್ ಆ್ಯಂಡ್ ನಾಲೆಜಬಲ್ ಕನ್ಸ್ಯೂಮರ್ಸ್ ವಿ ಕನ್ಸಿಡರ್ ದೆಮ್ ಆ್ಯಸ್ ಆಪರ್ಚುನಿಟೀಸ್ ಟು ಅವರ್ ಬಿಸ್ನೆಸ್. And when concerning about the threats, you all can see decreasing in the income level and decreasing of the number of consumers and unknowledgeable set of consumers brings threats to the business. Okay, now let's talk about the suppliers. Suppliers are more important to the manufacturing process. So suppliers can raise the prices or reduce the quantity supplied. It means suppliers kiyala kiyanne puthe production process ekata raw materials supply karana kattiyata api suppliers la kiyanawa. Itin me suppliers lata direct ఇన్ఫ్లుయెన్స్ ఎక్కక్ తీయన పులువాం మే మ్యానుఫ్యాక్చరింగ్ ప్రాసెస్ ఎకట. ఇయాలా రో మెటీరియల్స్ వల ప్రైసెస్ వెడి కరన్నత్ పులువా. ఏ వగేమ దెన క్వాంటిటీ ఎక అడు కరన్నత్ పులువా. ఇతి ఆపి బలము మొనాద మేయాలగెన్ అపిట లబెన ఆపర్చునిటీస్ కియన. సప్లైయింగ్ క్వాలిటీ రో మెటీరియల్స్. అపిట క్వాలిటీ రో మెటీరియల్స్ సప్లై కరనవనం. ఏ వగేమ రో మెటీరియల్స్ వల మిల అడు వెనవనం. ఎహమ నత్తం అపిట క్రెడిట్ විදිහට දෙනවා. ණයට දෙන පහසුකම් අපිට ලබා දෙනවා නම් අපි සලකනවා ඒවා ඔපචුනිටීස් කියලා. ත්‍රෙඩ්ස් ගැන කතා කරොත් පුතේ ඔයාලා දන්නවා දැන් රෝ මටීරියල්ස් ගන්න ඉන්න සප්ලයර්ස් ලගාන අඩු වුණොත් එහෙම කියන්නේ අපිට මොනා හරි අවශ්‍යම රෝ මටීරියල් එකක් ගන්න ඉන්න සප්ලයර්ස්ලා එක්කෙනයි දෙන්නයි නම් ඉන්නේ ඒක අපිට ලොකු ත්‍රෙඩ් එකක් වෙනවා. ඇයි ඒක ත්‍රෙඩ් එකක් වෙන්නේ? එක්කෙනා දෙන්නයි නම් ඉන්නේ අනිවාර්යයෙන්ම මිල ප්‍රයිස් එක වැඩි. අපිට එතකොට ලොකු ගාණක් දීලා තමයි මේ රෝ මටීරියල් එක ගන්න වෙන්නේ. ඒ වගේම ඉන්ක්‍රීස් ඔෆ් ප්‍රයිස් ප්‍රයිස් එක වැඩි වෙන එකත් අපි සලකන්නේ ත්‍රෙඩ් එකක් විදිහට. ඉතින් කවුරුත් කැමතිනේ අඩු ගානකට තියෙනවා නේද? ඊට පස්සේ ඔන්න පුතේ එනවා කම්පිටිටර්ස්ලා. කම්පිටිටර්ස්ලා කියන්නේ අපේ මාකට් එකේ සබ්ස්ටිටියුට්ස්ලා. ඒ කියන්නේ සබ්ස්ටිටියුට් ප්‍රොඩක්ට්ස් විකුණන කට්ටිය වෙන්න පුළුවන්. ඒ වගේ අයට අපි කියනවා කම්පිටිටර්ස්ලා කියලා. ඉතින් ඔයාලට පේන ඇති මේ අවසාන කොලම් එකෙත් මං ප්‍රොඩියුසර්ස් ඔෆ් සබ්ස්ටිටියුට්ස් ගුඩ්ස් ගැන කතා කරලා තියෙනවා.
I think competition includes all the actual and potential rival offering and substitute, and buyer might consider. That buyer might consider. So competitors like yana kota api me hama deyak me include wena. I think competitors la yana katha karana kota apita dakina pulang opportunities tamai tharange adu wena taramata apita vaasi. When there's less competition, it's there's more opportunity for us. Okay. And also when there's no promotions, or when you can see a low amount of promotions, then again that becomes an opportunity for us. Decreasing discounts also is an opportunity for us. I think apit ekkama ape wagema products hadana kawuru hari vena kawuru hari hitiyot ehema eyalath ප්‍රමෝෂන්ස් දීලා ඒගොල්ලන්ගේ බඩු විකුණ ගන්න උත්සාහ කරනවා නම්, එහෙම නැත්නම් එයාලා ඩිස්කවුන්ට්ස් දීලා ඒගොල්ලන්ගේ භාණ්ඩ විකුණන්න උත්සාහ කරනවා නම්, අපිට ඒක අවාසි. අපිට වාසියක් වෙන්නේ කම්පිටිෂන් එක අඩු වෙන තරමට සහ ප්‍රමෝෂන්ස් අඩු වෙන තරමට සහ ඩිස්කවුන්ට්ස් අඩු වෙන තරමට. මේ දේවල් වැඩි වුණොත් ඔයාලට පේනවා වගේ ඒක අපිට ත්‍රෙඩ් එකක් වෙන්න. Potential investors la. Potential investors are the newcomers that expect to enter to the market. There are a lot of barriers to enter in the market. ඉතින් මං ඉස්සෙල්ලත් කිව්වා potential investors ලා විදියට අපි සැලකන්නේ market එකේ ඉස්සරහට invest කරන්න හිතාගෙන ඉන්න කට්ටිය. ඒකට තමයි අපි potential investors ලා කියලා කියන්නේ. ඉතින් potential investors ලාට market එකට එන්න ගොඩක් අමාරුයි. මොකද සමහර වෙලාවට financial difficulties තියෙනවා, ඒ වගේම legal barriers තියෙනවා, නීතිමය barriers තියෙනවා, ඒ වගේම patent rights ගන්න ඕන අවස්ථාවලදී ඒගොල්ලන් ලොකු ගාණක් වියදම් කරලා patents ගන්න ඕනේ, ඒ වගේම එකම භාණ්ඩය නිෂ්පාදනය කරන ගොඩක් firms තියෙනවා. ඉතින් මේ දේවල් නිසා මේ potential investors ලාට එකපාරටම business එකක් පටන් ගන්න අමාරුයි. Producers of substitute goods කියන්නේ පුතේ මං අර ඉස්සලා කිව්වා වගේ ගොඩක් brands වලින් එකම නිෂ්පාදනයේ ඉදිරිපත් කරනවා නම් ඒවට අපි කියනවා substitute goods කියලා. ඉතින් මේ දේවල් තමයි task environment එක ඔයගලන්ට බලා ගන්න පුළුවන් factors. හරි. ඊට පස්සේ ඔන්න අපි එනවා macro environment එකට. Okay. Macro environment means the external environment where events, circumstances and factors occurs outside the organization and which influence what happens within it. So organizations doesn't operate in isolation, but it is a part of the environment with which it interacts. So that is why the macro environment factors also affects the business. So macro environment forces cannot be controlled. අපිට මේ දේවල් පාලනය කරන්න බෑ. මේකේ තියෙන factors අපිට කවදාවත් පාලනය කරන්න බෑ. It is out of control. Okay? So you all can see political and legal environment, demographic environment, economic environment, social and cultural environment, technological environment, and also natural and global environment can be seen. Okay, then අපි බලමු political and legal environment කියන්නේ මොකක්ද කියන එක. Political and legal environment කියන පුත්තේ දේශපාලනය සහ ලංකාවේ තියෙන දේශපාලනික පරිසරය අපේ බිස්නස් එකට කොහොමද බලපාන්නේ කියන එක තමයි අපි මෙතනදී කතා කරන්නේ. ඔයාලා දන්නා සමහර වෙලාවට ගවර්න්මන්ට් එකෙන් සමහර වෙලාවට නෙමෙයි ඔයාලා දන්නවා ගවර්න්මන්ට් එකෙන් බිස්නසර්ස් වලට ටැක්ස් ගහනවා. ඒ වගේම බිස්නස් එක ආරක්ෂා කරගන්න සමහර වෙලාවට බිස්නසර්ස් ආරක්ෂා කරගන්න සහ තරඟකාරීත්වය ප්‍රොඩක් අවම කිරීම සඳහා ඒගොල්ලන් එක එක පියවරවල් යොදා ගන්නවා. ඒ වගේම කන්සියුමර්ස්ලට වෙන අන්ෆෙයා බිස්නස් ඇක්ටිවිටීස් එහෙම නැත්නම් කන්සියුමර්ස්ලව ආරක්ෂා කර ගැනීමට මේ වෙන සමහර වෙලාවට අන්ෆෙයා ඇක්ටිවිටීස් වෙනවනේ බිස්නස් වලින් නේද? මේ දේවල් වළක්වා ගන්නට ගවර්න්මන්ට් එකෙන් එක එක දේවල් ඉදිරිපත් කරන. ඒ වගේම
ඒවට වෙනම ඉන්ස්ටිටියුට්ස් හදලා තියෙනවා කන්සියුමර්ස් අෆෙයර්ස් ඔතොරිටි කියලා වගේ බිස්නස් වෙනම ඉන්ස්ටිටියුට්ස් හදලා තියෙනවා. ඒ වගේම පුතේ ඔයාලා දන්නවා බිස්නස් බිස්නස් එකකින් අපේ සොසයිටි එකට එහෙම නැත්නම් කමියුනිටි එකට වෙන්න පුළුවන් කරදර එහෙම නැත්නම් මැල් ප්‍රැක්ටිසස් වලින් අපිට කොහොමද ගවර්න්මන්ට් එකකින් එක එක ක්‍රියාකලාප යොදාගෙන තියෙනවා මේ සොසයිටි එකත් ආරක්ෂා කර ගැනීම සඳහා. ඉතින් පොලිටිකල් ඇන් ලීගල් එන්වයරන්මන්ට් කියන්නේ අන්නේ ඒකට. සෝ අපි කතා කරගත් දැන් අපි ඉස්සෙල්ලා කතා කරා වගේ ගවර්න්මන්ට් එකෙන් මේ දේවල් මේ පියවරවල් කීපයක්ම අරගෙන තියෙනවා බිස්නස් එක ආරක්ෂා කරගන්න. වගේම බිස්නස් එකෙන් මොනා හරි අන්ෆෙයර් දෙයක් කන්සියුමර්ස්ලාට සිදු වුණොත් එහෙම කන්සියුමර්ස්ලාව ආරක්ෂා කරගන්න වගේම සොසයිටි එකම ආරක්ෂා කරගන්න. ඒ වගේම අනිත් පැත්තෙන් බිස්නස් වලට ටැක්ස් එකක් ගහනවා. ටැක්ස් එකක් මේ ගහනවා. ටැක්ස් එකක් වදිනවා ගවර්න්මන්ට් එකෙන්. ඉතින් මේ දේවල් සියල්ලක්ම කරන්නේ මේ පොලිටිකල් ඇන් ලීගල් එන්වයරන්මන්ට් කියන එකෙන්. හරි, අපි බලමු ඩිමෝග්‍රෆිකල් එන්වයරන්මන්ට් කියන්නේ මොකද්ද කියන එක. You all know that demographic means the study of human population market consists of population market demand and other factors determined according to demographic environment. Either අර ඩිමෝග්‍රෆික් එන්වයරන්මෙන්ටල් ෆැක්ටර්ස් කියන්නේ පුතේ මිනිස්සුන්ගේ පොපියුලේෂන් එක, එහෙම නැත්නම් මාකට් එක, එතකොට මාකට් එකේ තියෙන ඩිමාන්ඩ් එක, මේ හැම දෙයක්ම අයිති වෙන්නේ මේ ඩිමෝග්‍රෆික් එන්වයරන්මෙන්ට් එකට. හරිද, අපි තවත් කතා කරොත් පුතේ ජනගහනය, එහෙම නැත්නම් එත්නික් කම්පොසිෂන්, සිංහල ජාතීන් ඉන්නවා, මුස්ලිම් ජාතීන් ඉන්නවා, කැතලික් අයන, මේ හැම දෙයක්ම අයිති වෙන්නේ මේ ඩිමෝග්‍රෆික් එන්වයරන්මෙන්ටල් ෆැක්ටර්ස් කියන එකට. එතකොට ඒජ් මික්ස් එකක් ඉන්නවා නේද? ඒජ් මික්ස් කියන්නේ ළමයි ඉපදිච්ච ගමන් අවුරුදු පහ වෙනකම් එක කොටාසයක් ඉන්නවා. අපි ඒගොල්ලන්ට කියන ඉන්ෆන්ට්ස්ලා කියලා, ප්‍රී ස්කූලින් ඒජ් කියලා අපි කියන, ඒ වගේම 6 ඉඳන් 14 වෙනකම් ඉන්න මේගොල්ලන්ට අපි කියන ස්කූලින් ඒජ් කම්පල්සරි එඩ්‍යුකේෂන්, අනිවාර්යයෙන්ම ඉස්කෝලේ යා යුතු වයස් තමයි අවුරුදු 6 කියන්නේ. ඉතින් අවුරුදු 6 ඉඳන් 14 වෙනකම් ඉන්නවා. ඊට පස්සේ ආයෙමත් 15 ඉඳන් 40 වෙනකන් ඉන්න අපි ඒගොල්ලන් කන්සිඩර් කරනවා යූත් කියලා. ඊට පස්සේ 41 ඉඳන් 60 වෙනකන් ඉන්න අපි ඒගොල්ලන් සලකන්නේ අඩල්ට්ස්ලා කියලා. සහ 65න් පසු අපි ඒගොල්ලන් සලකන්නේ ඒජින් පොපියුලේෂන් කියලා. ඉතින් මේ ඒජ් මික්ස් කියන එකත් ඔන්න ඩිමෝග්‍රෆික් ෆැක්ටර්කට එකක්. හරිද, ඒ වගේම එඩ්‍යුකේෂන් ලෙවල් එක. එජුකේෂන් ලෙවල් කියන්නේ මිනිස්සුන්ගේ එඩ්‍යුකේෂන් එක, එහෙම නැත්නම් අධ්‍යාපනික මට්ටම්. ඒ දේවල් අයිති වෙන්නේ පුතේ ඩිමෝග්‍රෆික් එන්වයරන්මන්ට් කියන එකට. ලයිෆ් ස්ටයිල් එක, ගොඩක් ස්ටෑන්ඩර්ඩ්ස් එක ජීවත් වෙන අයක් තියෙනවා, මිඩල් ක්ලාස් අයක් තියෙනවා, ඒ වගේම ලෝ ඉන්කම් ඇර්නර්ස්ලක් ඉන්නවා. එතකොට රිලිජනල් පොපියුලේෂන් ඩිෆරන්සස්, එක එක කොට්ටාස්වල එක එක ජනගහනයන් ජීවත් වෙනවා, වගේම එක එක ජාතීන් ජීවත් වෙනවා. එතකොට ඔක්කියුපේෂන්, ජොබ්, රස්සාවල්, මේ දේවල් ඔක්කොම අයිති වෙන්න පුතේ ඩිමෝග්‍රෆිකල් එන්වයරන්මෙන්ට් ෆැක්ටර්ස් යටද. ඉතින් ඔයාලට මේ දේවල් තේරෙනව ඇති කියලා මම හිතනවා. හරි, අපි ඊට පස්සේ කතා කරොත් පුතේ ඉකනොමික් එන්වයරන්මෙන්ට් එක පිළිබඳව. ඉකනොමික් එන්වයරන්මෙන්ට් කියන්නේ බිස්නස් එකක් අනිවාර්යයෙන්ම මේ දේවල් ගැන ලොකු අවබෝධයකින් කටයුතු කරන්න ඕනේ. මොකද ඉකනොමික් එන්වයරන්මෙන්ට් එකකදී තමයි ඉන්ට්‍රස්ට් රේට්ස්, ඉන්ෆ්ලේෂන් රේට් එක, වගේම ඉන්කම් ලෙවල් එක සහ ටැක්ස් කියන මේ දේවල් සඳහන් වෙලා තියෙන්නේ. ඉතින් මේ දේවල් ගැන හරි අවබෝධයකින් කටයුතු කරොත් අපිට හම්බ වෙන ඔපචුනිටීස් සහ ත්‍රෙට්ස් හරියට හඳුනා ගන්න පුළුවන්. දැන් ඔපචුනිටීස් ගැන කතා කරොත් එහෙම පුතේ ඉකනොමික් එන්වයරන්මෙන්ට් එකක් යටතේ අපිට පුළුවන් අර ඉන්ෆ්‍රාස්ට්‍රක්චර්ස් ඩිවලප් වෙද්දී අපිට ඒකත් වාසියක් විදිහට සලකන්න පුළුවන්. ඒ වගේම මිනිස්සුන්ගේ ඉන්කම් රේට් එක ලෙවල් එක වැඩි වෙනවා කියන්නේ අපිට ඒකත් අපේ බිස්නස් එකට ඔපචුනිටි එකක් විදිහට සලකන්න පුළුවන්.
ඒවගේම අනිත් ප්‍රඩක්ස් වල ප්‍රයිසස් වැඩි වෙන එකත් ඔන්න අපිට ඔපචුනිටි එකක්. ඒ වගේම අපි ත්‍රෙඩ්ස් ගැනත් කතා කරන්න ඕන. ත්‍රෙඩ්ස් ගැන කතා කරද්දී ඉන්ට්‍රස්ට් රේට් එක අඩු වෙන එක, ඉන්කම් එක අඩු වෙන එක සහ ඉන්ට්‍රස්ට් රේට් එක වැඩි වෙන එක, sorry, ඉන්ට්‍රස්ට් රේට් එක වැඩි වෙන එක සහ ඉන්කම් රේට් එක අඩු වෙන එක සහ ප්‍රයිස් ඔෆ් ද ප්‍රොඩක්ට් කියන එක අඩු වෙන එක අපිට හානි කරයි, අපේ බිස්නස් එකට හානි කරයි. හරි, ඒ වගේම ඔන්න ඔයාලා දන්නවා රටක සෝෂල් ඇන්ඩ් කල්චරල් එන්වයරන්මන්ට් එකක් තියෙනවා, රටක සංස්කෘතියක් තියෙනවා. ඉතින් මේ දේවලුත් අනිවාර්යයෙන්ම අපි බිස්නස් එකට බලපානවා. This environmental consists of factors which are impacted to person's day-to-day behavioral patterns and logical thinking in style. ඉතින් රටක තියෙන සංස්කෘතිය වගේම සමාජීය පරිසරයේ මිනිස්සෙක්ට ගොඩක් බලපානවා නේද? එතකොට අපේ හිතන විදිහ, අපේ values, අපේ expectations, attitudes, ideas, habits, customs, norms, perceptions, rituals, ceremonies, මේ හැම දෙයකටම බලපාන්නේ රටේ තියෙන සංස්කෘතිය සහ සමාජීය පරිසරය. ඉතින් මේ දේවල් ඉන්ඩිවිජුවල් කෙනෙක්ට බලපානවා නම් අනිවාර්යයෙන්ම ඉන්ඩිවිජුවල් කියන්නේ බිස්නස් එකකට මොනවා හරි බිස්නස් එකක කස්ටමර් කෙනෙක්, එහෙම නැත්නම් කන්සියුමර් කෙනෙක්. එතකොට මේ දේවල් ඉන්ඩිරෙක්ට්ලි ඔන්න බිස්නස් එකටත් බලපානවා. හරි, ඊට පස්සේ අපි කතා කරන්න යන්නේ පුතේ ටෙක්නොලොජිකල් එන්වයරන්මන්ට් එක. මේ අවස්ථාවේදී කොවිඩ් සිටුවේෂන් එකේදී අපිට ගොඩක්ම අවශ්‍ය වෙන දෙයක් තමයි පුතේ ටෙක්නොලොජි එක කියන එක. සමහර බිස්නසස් අවුට්ඩේටඩ්, ඒ වුණාට සමහර අය ගොඩක් අප්ඩේටඩ්. ඒගොල්ලන් ටෙක්නොලොජි එකත් එක්ක මූව් වෙලා තියෙනවා. ඉතින් මේ ටෙක්නොලොජි එකත් එක්ක මූව් වෙන කට්ටියට ඔන්න ගොඩක් වාසි මේ කොවිඩ් කාලේ නේද? මොකද ඒගොල්ලන් ටෙක්නොලොජි එක පාවිච්චි කරන නිසා ඒගොල්ලන්ට කඩවල් වහන්න වෙන්නේ නැහැ. ඒ කඩේ තියෙන භාණ්ඩ ටික කොහොම හරි මිනිස්සුන්ට ඒ කස්ටමර්ට ලබා දෙන්න හැකියාවක් තියෙනවා මේ බිස්නස් කරන කට්ටියට හරි විදිහට ටෙක්නොලොජි එක පාවිච්චි කරලා තියෙනවා නම්. ඉතින් ඒ වගේම ඔයාලා දන්නා ඊට අමතරව අලුත් මෙතඩොලොජීස් පාවිච්චි කරගෙන පොඩි බිස්නසස් උනත් දියුණු වෙන උත්සාහ කරනවා නම් අලුත් මෙතඩොලොජීස් සහ අලුත් ටෙක්නොලොජීස් පාවිච්චි කරගෙන දියුණු වෙන උත්සාහ කරන කට්ටියට මේ ටෙක්නොලොජි එක ගාන වැඩි වෙනවා නම් ඒක ඔන්න ත්‍රෙඩ් එකක් විදිහට අපි සලකන්න පුළුවන්. අපේ බිස්නස් එක ගොඩක් පොඩි එකක් නම් කුඩා එකක් නම් අපිට එෆර්ට් කරන්න බැයි නම් ඒ ටෙක්නොලොජි එකට, එතකොට මොකද වෙන්නේ? මේක අපිට හානිදායකයි. ඒ වගේම අලුතෙන් හැමදාම නිතරම වගේ මේ ටෙක්නොලොජීස් වෙනස් වෙනවා. ඒකත් අපිට ත්‍රෙඩ් එකක්. ඒ වගේම ඔපචුනිටීස් ගැන කතා කරොත් පුතේ අලුත් භාණ්ඩ මිනිස්සුන්ව එන්කරේජ් කරනවා නේද? අපි අලුත් විදිහට ඒගොල්ලන්ගේ අතට ඒක ලැබෙන්න සැලැස්සුවොත් එහෙම ඒ මිනිස්සු හැම වෙලාවෙම කස්ටමර්ස්ලා කියන අය අලුත් අලුත් දේවල් කරන්න පුරු වෙලා තියෙනවා. අලුත් අලුත් දේවල් එක්ස්පීරියන්ස් කරන්න ගොඩක් කැමති කට්ටියක්. ඉතින් ගොඩක් අය කැමතිනේ අලුත් දේවල් එක්ස්පීරියන්ස් කරන්න. ඉතින් අලුත් විදිහට අපිට ඒ ප්‍රඩක්ට් එක ඒ කස්ටමර්ට ලබා දෙන්න හැකියාවක් තියෙනවා නම් ඒක ඔන්න අපිට ඔපචුනිටි එකක් විදිහට අපි සලකනවා. ඒ විතරක් නෙමෙයි, අලුත් ටෙක්නොලොජි එක පාවිච්චි කරාම අපේ ප්‍රඩක්ටිවිටි සහ එෆිෂන්සි එක ගොඩක් වැඩි කරගන්න පුළුවන්. සහ අපේ යටතේ වැඩ කරන වර්කර්ස්ලා, එහෙම නැත්නම් අපි යටතේ වැඩ කරන එම්ප්ලොයිස්ලා වුණත් ගොඩක් efficiently මේ දේවල් පාවිච්චි කරගෙන ප්‍රඩක්ෂන් ප්‍රෝසෙස් එකේ යෙදෙනවා, ක්‍රියාවලියේ, නිෂ්පාදන ක්‍රියාවලියට යෙදෙනවා. හරි, අපි ඊට පස්සේ කතා කරන්න යන්නේ natural environment එක ගැන. So, talking about the natural environment, you all know that there are so many factors that we have to consider in the natural environment. අපි දන්න ඔයාලා දන්න පුතේ natural environment එකට ආපුහම අපි ගොඩක් දේවල් ගැන ලොකු අවධානයකින් කටයුතු කරන්න ඕනේ. අනිවාර්යයෙන්ම අපේ business එක පරිසරයට හානිදායක නොවන දේවල් නිෂ්පාදනය කරන්න ඕනේ වගේම අපේ නිෂ්පාදන ක්‍රියාවලියත්
පරිසරයට හානිදායක නොවෙන්න ඕනේ. ඉතින් මේ දේවල් ගැන ලොකු අවධානයකින් බිස්නස් එකක අයිතිකාරයෙක් වැඩ කරගෙන යන්න ඕනේ. හරිද? ඉතින් ඔයාල දන්නවා අලුතෙන් ගොඩක් ට්‍රෙන්ඩ්ස් ඇවිල්ලා තියෙනවා. වේස් මැනේජ්මන්ට් සිස්ටම්ස් ගොඩක් බිස්නසස් වලින් ෆලෝ කරන දේවල්. ඒ වගේම ඒගොල්ලන් එන්වායර්මන්ට් එක ප්‍රොටෙක්ට් කරගන්න ගොඩක් ක්‍රියාමාර්ග ගන්න. ඒ වුණාට සමහර බිස්නසස් තාමත් අපිට බලා ගන්න පුළුවන් එන්වායර්මන්ට් අපේ පරිසරය පලියුට් කරනවා. සෝ දෙයර්ස් ඉන්ක්‍රීසිං ලෙවල්ස් ඔෆ් එන්වායර්මන්ටල් පොලියුෂන් ඇස් වෙල්. ඉතින් රජා හැම් වෙලාම බලන්නේ කොහොමද පරිසරය ආරක්ෂා කරගන්නේ කියලා. ඉතින් ඒකට ඒගොල්ලන් නිසි ක්‍රියාමාර්ග යොදා ගන්නවා. ඒ වගේම අපි ග්ලෝබල් එන්වායර්මන්ට් එක ගැන කතා කරොත්, ග්ලෝබල් එන්වායර්මන්ට් කියන්නේ there are more opportunities for exchange of goods and services as a result of globalization and culture of the people also have changed. There are various goods and services have been added to the world market. ඉතින් ඔයාල දන්නවා ගෝලීයකරණය නිසා මොකද්ද වෙලා තියෙන්නේ? හැමෝම එකට එකතු වෙලා තියෙනවා. මුළු විශ්වයම එක ගම්මානයක් බවට පත් වෙලා තියෙනවා මේ ගෝලීයකරණය නිසා. ග්ලෝබලයිසේෂන් හැස් මේ ති එන්ටයර් වර්ල්ඩ් ග්ලෝබල් විලේජ්. සෝ ඇස් අ රිසල්ට් ඔෆ් දැට් ද ලෝකල් කන්සියුමර්ස් කැන් එක්ස්පීරියන්ස් ද ඉන්ටර්නැෂනල් ප්‍රොඩක්ට්ස්. හරිද? දැන් ලංකාවේ ඉන්න කෙනෙක්ට වුණත් පිට රටක දෙයක් ඕනෙම වෙලාවක ඒගොල්ලන්ට ඔන්ලයින් හරහා ඔන්ලයින් බිස්නසස් තියෙනවා. ගුඩාරියක් ජාති ඇමසන් තියෙනවා, අලිබබා සහ නොයෙකුත් ඔන්ලයින් සයිට්ස් තියෙනවා. ඒ සයිට්ස් වලට ගිහිල්ලා එයාලට කැමති දෙයක් බයි කරන්න පුළුවන්. ඉතින් ඒගොල්ලන්ට එක එක ඉන්ටර්නැෂනල් ප්‍රඩක්ට්ස් බයි කරන්න පුළුවන්. ඒ වුණාට ඒ කාලේ ඉස්සර කාලේ අපිට මේ දේවල් තිබුණේ නැහැ. හරි, එතකොට පුතේ මේ දේවල් වෙද්දී අපේ ලෝක අපි පටන් ගන්න හදන පොඩි බිස්නස් එකට, එහෙම නැත්නම් අපි පටන් අරන් ඉන්න පොඩි බිස්නස් එකට මොකද වෙන්නේ? ගොඩක් හානි තියෙනවා මේ ග්ලෝබලයිසේෂන් එක නිසා. ඒ වගේම ගොඩක් ඔපචුනිටීසුත් තියෙනවා. අපි ඉස්සෙල්ලාම බැලුවොත් එහෙම හානි මොනවාද කියලා, ත්‍රෙට්ස් මොනවාද කියලා අපි ඉස්සෙල්ලාම බැලුවොත් එහෙම ග්ලෝබලයිසේෂන් එක නිසා ලොකු තරඟයක් ඇති වෙලා තියෙනවා. There's high competition in the world in the market. Okay, in the world market. And also there's environmental effect, technological development and also customer bargaining power and strength has improved. ඕකේ, ඉතින් අපි හානි ගැන කතා කරා. ඔන්න ග්ලෝබලයිසේෂන් හින්දා ලොකු තරඟයක් ඇති වෙලා තියෙනවා මුළු ලෝකෙම තියෙන වෙළඳ සැල්ලක. ඒ වගේම පරිසරයට සමහර වෙලාවට හානිදායක ප්‍රොඩක්ට්ස් මේ තරඟය නිසා ඇති වෙන්න පුළුවන්, ප්‍රඩියස් කරන්න පුළුවන්. ඒ වගේම ටෙක්නොලොජිකල් ඩිවලප්මන්ට් එක වෙනවා. වගේම කස්ටමර්ට ඔන්න ලොකු ශක්තියක් සහ පව එකක් තියෙනවා බාගේන් කරන්න, නේද? ඉතින් මේ දේවල් තමයි අපි ත්‍රෙට්ස් විදිහට සලකන්නේ, ඔපචුනිටීස් විදිහට සැලකුවොත්. එහෙම පුතේ ඔයාලට පුළුවන් පොඩි බිස්නස් එකක් පටන් ගත්තත් ඔන්ලයින් ක්‍රමයට ඔයාලාගේ ප්‍රඩක්ට්ස් වෙන රටවල් වල ඉන්න කට්ටියට විකුණන්න. ඉතින් මේ දේවල් තමයි ග්ලෝබලයිසේෂන් නිසා අපිට ඇති වෙලා තියෙන ත්‍රෙට්ස් සහ ඔපචුනිටීස්. ඉතින් SWOT analysis එක ගැන අපි කතා කරොත් එහෙම මම අර කිව්වා වගේ ඉන්ටර්නල් එන්වායරන්මන්ට් එකක ඔයාලට තියෙන්නේ strength and weaknesses කියන මේ කොටස් දෙක. ඒ වගේම strengths and weaknesses කියන මේ කොටස් දෙක තමයි ඉන්ටර්නල් එන්වායරන්මන්ට් එකක තියෙන්නේ. ඒ වගේම opportunities and threats කියන දේවල් තමයි අපිට external environment එකේ බලා ගන්න පුළුවන් වෙන්නේ. SWOT analysis වල ඔයගොල්ලන් මෙහෙම කොටුවක් ඇඳලා හතරට එක බෙදා ගත්තොත් වටේට අපි මෙන්න මේ විදිහට internal environment එකේ ඔයගොල්ලන්ට strength weaknesses කියලා අපි ලියාගෙන threats opportunities කියලා ලියාගත්තොත් මෙන්න මේවා combine වෙන විදිහ තමයි මේ SWOT analysis එකෙන් ඔයගොල්ලන්ට පෙන්වන්නේ. ඉතින් පළවෙනි combination එක තමයි strength opportunities කියන combination එක. Second combination එක තමයි weaknesses and opportunities කියන combination එක. ඊට පස්සේ third box එකේ ඔයගොල්ලන්ට පේනවා strength and weakness sorry
strength and threats kiyana combination එක සහ අවසානයේට උගලන්ට පේනවා threats and weaknesses කියන combination එක. මේකෙන් හොඳම combination එක තමයි strength and opportunities කියන combination එක. මේක ආවොත් අනිවාර්යයෙන්ම business එකක් ගොඩ යනවාමයි. ඒ වුණාට ගොඩක් අවස්ථාවලදී අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ එක්ක strength and threats එහෙම නැත්නම් weaknesses and opportunities. ඉතින් ගොඩක්ම අවස්ථාවලදී අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ strengths and weaknesses එහෙම නැත්නම් weaknesses and opportunities කියන එක. business එකක් වහන තත්වයට පත් වෙනවා නම් ඒ පත් වෙන්නේ පොතේ weaknesses and threats තියෙන අවස්ථාවෙදී විතරයි. ඉතින් පරිසරයෙන් එන සාධක වලින් weaknesses and threats එනවා නම් අනිවාර්යෙන්ම business එක ගොඩ දාන පොඩ්ඩක් අමාරුයි. ඒ වුණාට strengths and opportunities තියෙනවා නම් ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ business එක හොඳට හොඳ තත්වයක තියෙනවා. සහ දිගටම හොඳටම කරගෙන යන්න පුළුවන් ඒ වුණාට වැටෙන්නේ නැතුව නෙමෙයි වැටෙන අවස්ථාවලුත් එන්න පුළුවන් threats එකතු වුණොත් ඉතින් SWOT analysis එකේ best combination එක තමයි first එක you have to keep that in mind okay and then now what you have to do is you have to memorize what we need and try to answer these questions pause the video and try to answer these questions Okay. Thank you for listening to me.